හලෝ ගයිස් කොහොමද ඉතින් ඔයාලට ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්න අපේ කොරියන් ජෝඩි YouTube channel එකට අනිවාර්යෙන් අද ඔයාලට අලුත් වීඩියෝ එකක් අරන් ආවේ ටිකක් motivate වෙන වීඩියෝ එකක් ඒත් එක්කම අපේ අලුත් පවුලේ සමාජිකයා පෙන්වන්නත් එක්ක තව ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බා අපේ ආදර කතාව කියන්න කියලා ඒ නිසා ලව් ස්ටෝරි එකත් එක්කම තමයි අද වීඩියෝ එක අරන් ආවේ වීඩියෝ එක ටිකක් දික වෙයි හැබැයි ඔයාලා දිගටම වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න ඔයාලටත් ඔයාලගේ ජීවිතේට ප්‍රයෝජනවත් වීඩියෝ එකක් වෙයි කියලා හිතනවා අපි ඒ නිසා දිගටම වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න අපි යමු වීඩියෝ එකට ගොඩ කාලෙක ඉඳන් තිබිච්ච හීනයක් තමයි මේක වාහනයක් ගන්න එක. මොකද කපල්ලයක් විදිහට වෙන රටක ඉන්නකොට වාහනයක් එහෙම නැත්නම් මොකක් හරි බයික් එකක් හරි තියෙන්න ඕනේ. අපි දෙන්නට මුකුත් තිබෙන්නේ නැහැ. අපි දෙන්නම කොරියාවට අලුත්. ඒ කියන්නේ ගොඩක් ෆැමිලි වල ඒ කියන්නේ ගොඩක් කපල් ඉන්නේ එක්ක බොයෆ්‍රෙන්ඩ් මුලින් ඇවිල්ලා හස්බන්ඩ් එහෙම අවුරුදු පහක් විතර ඉඳපු කට්ටිය තමයි ගොඩක් ඉන්නේ. අපි ඉතින් එහෙම නැහැ. අපි දෙන්නම අලුත්. මම අවුරුදු දෙකක් වෙද්දි නෑ මම අවුරුද්දක් වෙද්දි මම අවුරුද්දක් වෙද්දි මෙයා ආව කොරියාවට අවුරුද්දක් ඉන්නේ මාස 8යි ඊට පස්සේ ඉතින් අපි දෙන්නගේ ලොකු හීනයක් තිබ්බ වාහනයක් ගන්න එක මොකද වාහනයක් නැතුව මෙහේ අපි හැමතරම ඇවිදිනවා ඒ නිසා ඇවිදිද්දී හැම වාහනයක් තියෙන්න ඕනි ඒත් එක්කම ඔයාලට මේක ඔයාලට මොටිවේට් එකක් මොකද අපේ වීඩියෝස් බලන කට්ටිය තමයි ඔයාලා හැමෝම එක දිගටම අපි මුල් කාලේ කොහොමද වීඩියෝ කරේ කියලා ඔයාලා හැමෝම දන්නවා ඉතින් ඇත්තටම මෙහෙට ඇවිල්ලා අවුරුදු දෙකක් වෙනකොට දැන් දෙකයි අවුරුදු දෙකක් වෙනකොට වාහනයක් ගන්න පුළුවන් වුණා ඊට කලින් ගන්න පුළුවන්කම තිබ්බා ඒ වුණාට අපේ ඉතින් ගෙවල් වල ප්‍රශ්න ඒ වගේ දේවල් තියෙනවනේ හැමෝටම අපි ඒ කියන්නේ මොකක් හරි දෙයක් වෙනුවෙන් එන්නේ ඒවා කළා ඉතුරු කළා තමයි වාහනයක් ගන්න ඕනේ මෙහෙ ඉතින් ලංකාවේ වගේ නෙමෙයි ඔයාලා අනිවාර්යයෙන්ම කොරියාවට එන්න ඕනේ මේ හේතුව හින්දා පිට මේ වාහනේ ලංකාවේ ගත්තනම් කෝටි එකමාරක් විතර වෙනවා අනිවාර්යෙන් ඒ ගණන් යනවා ඒ කෝටි එකමාරක් හම්බ කරන්න ලංකාවේ ඉඳන් කොච්චර ගේමක් ගහන්න ඕනද කියලා ඔයාලා දන්නවනේ ඒ නිසා මෙහෙට කොරියාවට ආවට පස්සේ එක මාසෙක පඩිය දැන් මේක ලස්ස 12ක් වගේ වුණේ නේ ඒ ලංකාවේ වගේ ලංකාවේ සල්ලි වලින් ලංකාවේ සල්ලි වලින් ලස්ස 12කට වගේ මේ වගේ වණ්ඩියක් බස්සන්න පුළුවන් මීට වඩා ලස්සන මීට වඩා වටිනා වාහන පාවිච්චි කරන කට්ටිය ඉන්නවා කොරියාවේ ඒත් එක විදිහින් පාඩි 3ක් 4ක් වගේ ඉදගල හොඳ වාහනයක් ගන්න පුළුවන් ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් කොරියාවට එන්න ඕනි කොරියාවට ඇවිල්ලා සිහින දේශය කියලා නේ කියන්නේ කොරියාව සිහින දේශය කියලා තමයි අපි හැමෝම කියන්නේ ඉතින් පෙලක් කට්ටිය හිතනවා කොරියාවට ඇවිල්ලා සල්ලි ටිකක් හම්බ කරගෙන ලංකාවට ගිය හැකි අපිත් එහෙම හිතලා තමයි ආවේ හැබැයි මෙහෙට ආවට පස්සේ තමයි අපිට ඒකේ වෙනස තේරුනේ ඇත්තරම දෙන්නත් එක්ක ඉන්නකොට තමයි මමත් පළවෙනි අවුරුද්දේ එච ලොකු දේවල් නැහැ ඉතින් සල්ලි ඉතුරු කරලා ලංකාවට ආවා ලංකාවේ දේවල් කළා හැබැයි දෙන්නා මෙහෙට මෙහත් ආවට පස්සේ වියතම් වැඩි ඒත් එක්කම එක එක ආසාවල් එනවා ඒ නිසා අනිවාර්යෙන් දෙන්නත් එක්කම කපල්ලයක් නම් කපල් එකත් එක්කම එන්න එක්සෑම් එක කරන්න එක්සෑම් එක කරාගෙන ආවදින්න අනිවාර්යෙන් අනිවාර්යෙන් අපි බලාගෙන ඉන්න අපේ සෙට් එක එනකන් කොරියාවට වීඩියෝ එකක් දික් වෙයි ඒත් ගණන් ගන්න එපා ඔයාලට වැදගත් වෙයි මේ වීඩියෝ එක ගොඩක් කටි අපි ලව් ස්ටෝරි එකක් තිල්ලනවා ඒත් එක්කම අද මේ වීඩියෝ එක තමයි අරන් ආවේ අනිවාර්යෙන් වාහනයක් ගන්න try එකක් දෙන්න කොරියාවට ඇවිල්ලා කොරියාවට එන්න අනිවාර්යෙන් එක්සෑම් එක කරන්න එක්සෑම් එක පාස් වෙන්න එක්සෑම් එක පාස් වුණා කියන්නේ හීන හැම එකක්ම ඉෂ්ට වෙනවා දැන් සල්ලි විතරක්ම නෙමෙයි මෙහෙට ආවම ඇවිදින්න තැන් හීන එකකින් එකකින් ඉෂ්ට වෙනවා එකකින් එකකින් එක අපි හිතන්නේ නැති විදිහට අපි දෙන්න ලංකාවේදී කොහොමද හිටියේ නේ අපි දෙන්න ලංකාවේදී නම් මොකුත් නැහැ බස් එකේ යන්නේ නේ මට බයික් එකක් තිබ්බා ඔව් අපි ඉතින් අද වෙනකම් කොච්චර දුක් විඳද මේ පයින් අනිවාර්යෙන් මෙහෙ අපි අපි පයින් ඇවිල්ලා කවුරු පයින්ම තමයි පයින් ඇවිද්දි අවු එහෙම හිතා ගන්නක ලංකාවේ තියෙන උෂ්ණත්වය නෙමෙයි නෙමෙයි පට්ටම කට්ටක් කෑවා අපි දෙන්නත් අනිවාර්යෙන් කට්ට කාලම තමයි ඉතින් මේකත් ගත්තේ දැන් ඉතින් ඉස්සරහට අනාගතේ හොඳ වෙයි කියලා හිතාගෙන ඉන්නවා අපි හිතන්නේවත් නැති විදිහට තමයි හිරලම ලියවිලා තියෙන්නේ ප්‍රශ්න ගොඩක් තියෙනවා ඉතින් ඒවා එක 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 විසඳගෙන යනවා ඕ හැමෝටම ප්‍රශ්න තියෙනවානේ ඒත් එක්කම ඔයාලට කියන්න ඕනේ දැන් අපි ලව් ස්ටෝරි එක පටන් ගමු එහෙනම් නේද ඔන්නාලා ගොඩක් දෙනෙක් කමෙන්ට් දානවා මැසේජ් කරනවා කොහොමද ලව් ස්ටෝරි කියන්න 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 කියලා දැන් අවුරුද්දකින් ඉඳන් ඉල්ලන්නේ අවුරුද්දකට පස්සේ තමයි වීඩියෝ එක අරන් එන්න ඕනේ
තරහ වෙන්න එපා වැඩත් එක්ක පොඩ්ඩක් බිසි වුණා. ඉතින් අපේ ලව් ස්ටෝරියට දැනට අවුරුදු 7යි මාස 5ක් විතර වෙනවා. 5ක් විතර වෙනවා. එතක අපි දෙන්න එන්ගේජ් වෙලා ඉන්නේ. එන්ගේජ් උනේ මම ඒක වෙනම කතාවක්. මම හිතාගත්තේ කොහොම හරි ගන්නවා කියලා. කොහොම හරි ගන්නවා කියලා තමයි එන්ගේජ් උනේ. මට ඇග්‍රීමන්ට් එක ආපු ගමන්. ඔව් මටත් යන්න පුළුවන් වෙයි කියලා තමයි එන්ගේජ් උනේ. ඔව් ඒ කියන්නේ මම මෙයාලට බලාපොරොත්තු ගොඩක් දුන්නා. මෙයාලා ෆැමිලි එකේ කට්ටියට ගොඩක් බලාපොරොත්තු දුන්නා කොහොම හරි ගන්නවා කියලා. මගේ ඒ බලාපොරොත්තු තිබ්බා මගේ. එතකම ලව් එක පටන් ගන්නකොට වෙන ලව් ස්ටෝරි වගේ තමයි මම තමයි ඇහුවේ. ඉතින් අපි දෙන්න පොඩි කාලේ දැකලා, ඒ කියන්නේ අපි දෙන්න කලව ගම් දෙකේ ඉන්නේ. ඒ වුණාට මම මෙයාව දැකලත් නැහැ, මෙයා මාව දැකලත් නැහැ. දැකලා නැහැ. ඊට පස්සේ මට මතකයි පොඩි කාලේ, ගොඩක් පොඩි කාලේ මේ මෙයා යාළුවෙක්ගේ අපේ අක්කා කෙනෙක්ගේ ගෙදරක යනකොට මට මෙයාව හම්බ වුණා. ෆොටෝ ඔළුවේ මීටරේ තිබ්බා. ඒක නිකන් එදා ඒක දිගටම තිබ්බා මගේ මෙහෙමද කෙනෙක් දැක්කා කියලා. ඊට පස්සේ මෙයාලා පොඩියට මෙයාලා ෂොප් සිල්ලර කඩයක් දැම්මා අපේ අම්මලා. එම ඊට පස්සේ සිල්ලර කඩේ මෙයාත් ඉන්නවා. ඉතින් ඉන්නකොට මම බස් එක යනකොට දකිනවා මෙයාලා ඒලව කරනකොට මෙයාට පේන්න කියලා හිතලා මමත් ඉතින් බස් එකේ පිටිපස්සේ සීට් එකට ගිහිල්ලා ඉදිරිය ගා ඉන්නවා. ඊට පස්සේ හොම ගිහිල්ලා මෙයා දවසක් බස් එකේදී හම්බෙනවා. මටත් කවදාකවත් නැති මොරල් එකක් ආවා. මොරල් එකක් ඇවිල්ලා ගිහිල්ලා මම ඇහුවා. ඇහුවට පස්සේ ඉතින් ඒවලේ මොකුත් නැහැ. මං ගණන් ගත්තේ. ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ ඔහොම දවස් ටිකක් ගියාට පස්සේ මෙයා එන වෙලාවක් මගේ යාළුවෙක්ගේ මාර්ගෙන් මම දැනගත්තා. මෙයාලගේ නැහැ දැකගෙන. ඔව් ක්ලාස් යන්න එන්නේ අයියත් එක්ක. එයාගේ යාළුවා මෙයා. ඔව්. ඊට පස්සේ එයාත් මෙයාට කියලා හොඳ කෙනෙක් මෙයායි කියලා. ඊට පස්සේ තමයි මම නම්බරේ දුන්නා. නම්බරේ ඊට පස්සේ ගත්තා. හැබැයි කාලයක් නැහැ, රිප්ලයි එකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ ඔහොම පස්සෙන් ගියා වෙන ලව් ස්ටෝරි වගේ අපේ එකත් පටන් ගත්තා. හොඳම කතාව කියන්නේ සාමාන්‍ය මාස 4ක් වෙයි කියන්නේ. හොඳම කතාව කියන්නේ යාළු වෙලා මාස 3ක් ගියා වචනයක් ක්ලියර් ගන්න. කතා කරන්නේ මල් ලැජ්ජයි. ගොළු භාෂාවෙන් තමයි කතා කරන්නේ. මාස 3ක් විතර. ඕ ඊට පස්සේ රණ්ඩුලා තියෙනවා ගොඩක් ඒකට. ඕ කතා කරන්නේ බලනවට. එහෙම පටන් අරගෙන ඉඳලා මං එක්සෑම් එක කරන්න පටන් ගත්තේ එලෙවල් ඉවර වුණ ගමන්. මෙයා එතකොට එලෙවල් කරනවා. ඊට පස්සේ එක්සෑම් එක කළා මගේ මා යාළුවෙකුගේ දෙන්නේ උත්තරේ. සාමාන්‍ය අවුරුදු එකමාරක් යාළුවා අවුරුදු එකමාරක් වගේ ගෙදෙට්ට කිව්වේ නේද? අවුරුදු එකමාරක් වගේ තමයි ගෙදෙට්ට කිව්වේ. කියන්නේ ආරංචි වුණා. ඔව් ආරංචි වුණා. ආරංචි වුණා. හොඳම වැඩේ කියන්නේ. හොඳම වැඩේ කියන්නේ මම මේ ගමේ නම් මෙයා එහා ගමේ අල්ලපු ගමේ. ඔව් අපි දැන් ආයෙත් හැබැයි මෙයා සෙට් උනේ රත්නපුරේ ටවුන් එකේ අල්ලපු ගමේ ඉඳලා. මේ අපි දැන් ආවම කොහේ හරි ඇවිදින්න කියලා අපේ ගමේ කෙනෙක් දැක්කලා අම්මට කියලා මට ගැහුවත් එක්කදා. ඔව් ඊට පස්සේ මමත් ඉතින් ගමේ සාමාන්‍ය හොඳ විදියට හිටියා. මට කියලා වැරදි තිබ්බේ නැහැ ගමේ. ඒ නිසා ගෙදර ගෙවල් දෙක කැමති වුණා. අපේ අයියා නම් කැමති වුණේම නැහැ. ටික කාලයක් ගිහිල්ලා තමයි කැමති වුණේ. ඔව් ඊට පස්සේ ගිහිල්ලා වෙන ලව් ස්ටෝරි වගේම තමයි. ඊට පස්සේ අපි දෙන්න ඔහම මම එක්සෑම් එක කළා. එක්සෑම් එක කරනකොට මම කැමති වුණේ නැහැ නංගි එක්සෑම් එක කරනවට. මොකද අර අපේ ඔළුවේ ඇඳලා තිබ්බේ. ඕ ඇහුවා මහත් කරන්නද කියලා. අපේ ඔළුවේ ඇඳලා, ඒ කියන්නේ මගේ ඔළුවේ. අනිත් අය කොහොමද දන්නේ නැහැ. ඒ කාලේ ඉතින් මේ වගේ කපල් වීඩියෝ කරන්න හිටියේ සමීයන් සඳු තමයිනේ. මම වීඩියෝ ගොඩක් බලනවා. ඕ හැබැයි මම එහෙම වීඩියෝස් බලන්නේ නැහැ වැඩිපුර. ඒ නිසා මම නිකන් හිතාගෙන හිටියේ නිකන් කොරියාවට ගෑල් ළමෙක්ට සෙට් වෙන්නේ නැහැ. කොරියාවේ ඉන්න මිනිස්සු ගෑල් ළමෙක් ගියොත් එහෙම භයානකයි, ආරක්ෂාව අතින් අඩුයි, එහෙම කියලා තමයි මම හිතාගෙන හිටියේ. හැබැයි ඒක නෑ, එහෙම 100%ක්ම නැහැ. මෙහෙ 12ටවත් තනියමත් යන්න පුළුවන්. අනිවාර්යෙන් මම ආවට පස්සේ තමයි දැනගත්තේ. ආවට පස්සේ කියන්නේ මම ලංකාවේදී තමයි අපේ අම්මා කිව්වේ. ඔයාලා අම්මා කිව්වට පස්සේ තමයි කතා කරන්න කිව්වේ. වඩ ඊට පස්සේ අම්මා කියනවා එක දවසක් ඔහොම කිව්වා නංගි දුවටත් කරා නම් මේ දෙන්නත් එක්කම යන්න පුළුවන් කියලා. කවුරුත් එහෙම ඊටත් වැඩිය මම ජොබ් එකට යයි කියලා බයට තමයි මෙයා මට කරන්න කිව්වේ. මම එක්සෑම් එක කෙරෙව්වේ මෙයා ජොබ් එකට යන එක නවත්තන්න. එයා හිතුවෙත් නෑ මට ඇග්‍රීමන්ට් එකක් එයි කියලා. ඇයි අවුරුදු දෙකක් වෙබ් එකේ ඉන්න ඕනි, අවුරුද්දක් ඉන්න ඕනි එක්සෑම් එක කරන්න, අවුරුදු 3යි එතනින්. මම ආවට පස්සේ ඕ නිකන් ඒ කාලේ පොඩි, ඒ කියන්නේ ඇත්තටම අවුරුදු 18ක් වගේ වෙද්දිනේ.
එහෙම ඉතල ජොබ් එකකට අනේක නවත්තන්න තමයි එක්සෑම් එක කරෙන්නේ. ඇග්‍රීමන්ට් සාමාන්‍යයෙන් ආවේ නෑ නේද ඒ කාලේ. ආවෙම නෑ නේද කියලා මට. ඕ මම හිතුවේ මේකම නෑ කියලා. අම්මා ඊට පස්සේ කිව්වා මේ නංගිටත් කරා නම් හරි කියලා. ඊට පස්සේ ඒක පොඩ්ඩක් ඔළුව ඇඳුනා. එදා තමයි මම ඊට පස්සේ මැසේජ් දැම්මනේ. මෙයාට හිතාගන්න බැරි වුණා මම මැසේජ් දැම්ම මේව කරොත් තමයි. ඊට පස්සේ අම්මලටත් හොරෙන් මං ක්ලාස් ගියා. ඕ මෙයාලේ අම්මලට හොරෙන්. ඊට පස්සේ තමයි ඒගොල්ලන්ටත් කිව්වේ ඒකම කැමති වුණේ නැහැ. වැඩිපුරම අප්පච්චි කැමති වුණේ නැහැ මේ කරනවට. මෙයා හරි ලැජ්ජයි ලැජ්ජින්ද මම උදේ කුමාර් සර්ගේ තමයි ක්ලාස් ගියේ. අපේ අපි වීඩියෝ එකකුත් කළා. සර්ුත් හරිම හොඳයි. ගොඩ දෙනෙක් මං හිතන්නේ අපේ වීඩියෝ එක බලලා සර් කාවට ගියා. ඇත්තටම සර් හොඳයි සර් වලට යන්න. අනිවාර්යෙන් දැන් අපි අපි දෙන්නම කොරියාවට ආවේ සර් නිසානේ. ඒත් එකම මේ සර් ගාවට දැන් මම හිතාගත්තා මම පාසුනේත් සර්ගෙන් මෙයාවත් එක්කන් යනවා කියලා. මම එක්කගෙන ගියා. මම එක්සෑම් පාස් කියලා ගියේ සර්ගේ. සර්ට අඳුර ගන්න බැරි වෙයි කියලා හිතලා මෙයා මේ යන්නෙම නෑ තනියම ක්ලාස් එකට. මාවත් ඇදගෙන යනවා. ඒ ඉතින් මගේ යාළුවෙක්වත් කවුරුත් නෑ. ඕ කවුරුත් නැහනේ. ඊට පස්සේ හොම මේ සති 3ක් වගේ යද්දි සර් අඳුර ගත්තා. ඔව් සර් ඇවිල්ලා ඔයා එක්සෑම් මේ පාස් පාස් නේද කියලා වුණා. ඊට පස්සේ සර්ට විස්තරය කිව්වා. සර්ට විස්තරය කිව්වෙන් පස්සේ සර් මාර සපෝට් එකක් දුන්නා. අනිවාර්යෙන් වැඩේ කරමු මේ කනිෂ්ක කියලා කිව්වේ. මෙයා ඉන්නේ අය කියලා මොකවත් ඇහුවේ නැහැ. යා තේරුම් ගන්න. තේරුම් ගත්තා. ඊට පස්සේ එයා සර් ඇත්තම හොඳම වැඩේ. ඒ කියන්නේ එයාලා ගෲප් හදාගෙන එහෙම සර් ක්ලාස් එකට පේපර් ගල්ලා මෙයාත් ක්ලාස් මේ ගිහිල්ලා එක්සෑම් එක පාස් වුණා. 155 බලපාරනේ 2022 පළවෙනි සෙට් එකේ සෙට් උනේ. ඊට පස්සේ ස්කිල් එකකටත් මං ගියා එහෙම. ස්කිල් එකකටත් ගිහිල්ලා දවස් හතක් ගියා. ඒ අපේ ස්කිල් තිබ්බේ නැහැ. මට අපේ පුරුදු කළා 734 ස්කිල් නැහැ කිව්වා. ඊට පස්සේ වෙබ් එකට වැහලා මාස 7කින් විතර මට ඇග්‍රීමන්ට් එකක් ආවා. ඇග්‍රීමන්ට් එකක් ඇවිල්ලා මාස 2කින් වගේ කොරියාවටත් ආවා. ආ මාස 2ක් කියන්නේ ඒක නම් ඇත්තටම අපි කියන්නේ ඉරණම කියන එක මාර අනේ මන්ද හිතාගෙන මේ කොහොම ලීවලා තියෙනවද කියලා. අපි ඒක ලංකාවේ ඉතින් ওই බස් එකේ යනකොට හිතුවෙම නැහනේ දෙන්නත් එක මේ විදිහට කොරියාවට ඇවිල්ලා මේ වගේ වෙයි කියලා. ඔයාලත් දැන් අපි අතරම ආඩම්බරෙන් තමයි කියන්නේ. ඉතින් අපේ වීඩියෝ බලලා ගොඩක් කට්ටිය කමෙන්ට් කරනවා අපිව තමයි මොටිවේට් එකට ගන්න. අපි වගේ දවසක වෙනවා එහෙම කියලා කමෙන්ට් කරනවා. එතකොට අපිට ගොඩාක් ආඩම්බරයි. අනිවාර්යෙන් අපිට ඉතින් ඒ වගේ ඇත්තටම ඒ කාලවලවල ඉතින් එහෙම වීඩියෝ එකක් දකින්න නැහැනේ. ඒ නිසා තමයි අපි මේ වගේ වීඩියෝ කරන්න පටන් ගත්තේ. අපිට කියන්න තියෙන ඉතින් අපි දෙන්න දිහා බලලා හරි කපල්ලක් කෙනකොට තනියම එනවට වඩා කපල්ලක් කෙනකොට ඇත්තටම ඒක මහා වෙනම අත්දැකීමක්. තනියම මේ කොරියාවේ මමත් හිටියනේ මාස 8ක්. ඊට වඩා ඇත්තටම වෙනස් හරිම ලස්සනට ගත කරන්න පුළුවන් කොරියාවේ ජීවිතේ. වැඩවලට විතරක් සීමා වෙන්නේ නැතුව ඇවිදලා කරලා හැම ඉන්න පුළුවන්. ඒ නිසා අපි ඇත්තටම හිතුවේ නැහැ මේ ඔය ක්ලාස් යන කාලේ මෙහෙම එන්න පුළුවන් වෙයි මෙහෙම ඉන්න පුළුවන් වෙයි. හිතුවෙම නෑ අපිත් ඔයාලා වගේ සාමාන්‍ය විදිහට පන්ති යනවා ගිහිල්ලා ඇවිල්ලා. ඒත් එක මම මෙයාට උගන්නන්න ගෙදරින් සපෝට් එකක් හම්බ වුණා. මේ මට මෙයාට උගන්නන්න පුළුවන් වුණා ගෙදරින්. නංගිලා ගෙදරට ගිහිල්ලා මම ඉතින් උගන්නලා එනවා. මම එක්සෑම් පාස් වෙලා නීටියේ. මම ඉතින් දන්න ටික මෙයාට උගන්වනවා. සර්ත් ඉගෙනුවා. ඒත් එක්කම පාස් වුණා. ඒ නිසා ඔයාලා දැන් ඉන්නවනම් කපල් ලැක්කෙම ඉන්නවනම් එකතු වෙලා පාඩම් කරලා වැඩ ටික කරගෙන ගේමක් ගහන්න අනිවාර්යෙන් පුළුවන් පාස් වෙන්න. ඒත් එක්කම එන්න පුළුවන් වේද බැරි වේද කියකි හිත හිත ඉන්න එපා. අපි හිතුවේ නැහැ අපි ඉතින් ආවා. අපි දිහා බලලා ඉතින් ඔයාලට ඇත්තම දෙයක් ගන්න පුළුවන්නේ. ඒ නිසා ආයි හිත හිත ඉන්න එපා. ෆේල් වෙයි කියලා හිතන්න එපා. අනිවාර්යෙන්. ඔව් දැන් මෙයා මේ ඍණාත්මක කෙනෙක්. ඍණාත්මක මම නම් ධනාත්මක කියනවා. එහෙම ඉතින් උනේ. මේ වීඩියෝ එකේදී මම අපි එක්සෑම් එකට පාස් වෙන්න මහන්සි වෙච්ච ඉදිය කිව්වොත් එහෙම නංගි මහන්සි උනේ. මම නම් ගොඩක් මහන්සි නැහැ ඇත්තටම. ලියල මම හැම වචනයක් ගානේම හොඳට ලිව්වා. ලියලා මතක හිටිනකම්ම ලිව්වා. ලියලා මේ එහෙම ලිව පොත් ගන්න ලිව්වා. තව ෂෝට් නෝට් ගහගෙන එහෙම මෙහෙ යනකොට එහෙම බස් එකේ යනකොට එහෙම මම බලබල ගියා. ඒ වගේම මම රෙකෝඩ් කරලා ආයි මම අමතක වෙන වචන ඒ විදිහට ඇහුවා. එහෙම අහලා අයියා කියලා දීපුවත් එක්ක ඉතින් මට ගොඩ දා ගන්න පුළුවන් වුණා. අනිවාර්යෙන් තැන්කියවා. මමත් ඒ විදිහටම තමයි කරේ. රෙකෝඩ් කරන එක නම් ඒ කාලේ මම දන්නෙත් නැහැ ඒව කරන්න බැරි වුණා. මම ලියලමයි ලිය 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 අර A4 දැන්
එෆෝ කොලේ තියෙනවා ඒක රූල ඇතුලේ ඒක රූල් තුනකට තර ලිව්හ වචනේ එක වචනේ සීයටන වඩා ලියලා 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 පාඩන් කරගත්ත දැන් මම 2019 එක්සෑම් එක කළේ 2019 එක්සෑම් එක කළා මං හෙට ආවේ 22 එතකොට මට ඇත්තටම මේ කාලේ තිබිච්ච දැනුම තිබ්බේ නැහැ භාෂාව ඇත්තටම අමතක වෙනවනේ ඔයාලා එහෙම කරන්න එපා ඔයාලා දැන් පාඩම් කරොත් එහෙම ඔයාලට කොරියාවට එන්න දවස වෙනකම්ම ආවට පස්සේ පාඩම් කරන්න ඕනේ මෙහෙ තියෙන එක්සෑම් එහෙම කරොත් හොඳයිනේ ඒ නිසා ඔයාලා පාඩම් කරන එක පාස් වුණා කියලා අතාරින්න එපා දැන් මටත් උනේ ඒකයි මාස ගානක් වගේ අවුරුද්දක් වගේ ලියලා ඒකයි මේ ආයිත් ඊට පස්සේ මෙහෙ ඇවිල්ලා වැඩ කරන අතරේ මහන්සි වෙන්න එපා ඒ නිසා ඔයාලා ලංකාවේ ඉන්න ටිකේ මහන්සි වෙන්න පාස් වුණා මට දැන් යන්න පුළුවන් කියලා ඉන්න එපා යන්න බැරි වෙයි කියලා හිතන්නත් එපා ඔයාලා යන්න පුළුවන් වුණත් බැරි වුණත් පාඩම් කරන එක නවත්තන්න එපා හොඳ තැනක් තියෙනවා එතකොට ඔයාලට වැඩ කරන්න ආවම උනත් ලේසියිනේ දැන් වැඩක් ඔයාට මොකක් හරි බඩුවක් ගේන්න කියලා කිව්වොත් එහෙම ඔයාට ඒක තේරුනොත් ආපු ගමන්ම ඔයාට ලේසි ඔයාගේ මනසට තේරෙනවා ඔයාට අන්න මේක තමයි කිව්වේ කියලා ගේන්න පුළුවන් එතකොට ඔයාට වැඩේ බාර දීපු එක්කෙනා හිතනවා අන්න මේ මෙයා හොඳ මීටරයක් මෙයා භාෂාව දන්නවා ඊට පස්සේ අපිත් එක්ක අපි එතකොට මීටරයක් කියලා තේරුනොත් අපිත් එක්කම තමයි ඒක කතා කරන්නේ අනිත් එක තමයි ඔයාලා ගැන දැන් මෙහි කොරියාවේ හැදිලා තියෙන විදිහ සාමාන්‍යයෙන් සතියක් දෙක එයාලා දැන් වෙන ලොක්කෙක් වුණත් එයාට වැඩ ටිකක් තියෙනවනේ ඔයා අලුතෙන් ආවා කියලා ඔයාගෙනම බල බල ඉන්න බෑ ඒ නිසා දැන් ඔයාගෙන බලන්නේ ඔයා හොඳ නැති වුණොත් දිගටම බලනවා සාමාන්‍ය සතියක් දෙකක් ඔයාලා දිහා බලනවා හොඳට ඔයාලා හොඳට වැඩ කරනවා නම් එහෙම භාෂාව ටිකක් තේරෙනවා කියලා දැනගත්තොත් ආ ඊට පස්සේ එයාලා බලන්නේ ඔයාලා වැඩේ කරනවා කියලා දන්නවනේ ඒ නිසා ඔයාලා භාෂාව හදාගන්න භාෂාව තමයි මෙහි අංක 1 ඒ නිසා භාෂාව හදාගන්න ඒත් එක්කම මේ අපේ ලව් ස්ටෝරි එක කියනවා කියලා දැන් වෙනම පැත්තකට යන්නේ. ඒකත් වලට වටිනවනේ. ඔයාලන්ට මොටිවේට් වෙන්න තියෙන ඔක්කොම. අනිවාර්යයෙන් අනිවාර්යයෙන් අනිවාර්යයෙන්. අපි අවුරුදු හත මේ විදිහට ගෙවිලා ගියා. ඕ. ලංකාවේදී අවුරුදු හතම ගෙවිලා ගියා. අවුරුදු හතෙන් දෙකක් මෙහෙද එකක් අවුරුද්දක් මෙහෙනේ. අවුරුදු එකමාරක් විතර මෙහෙ. අයියට අවුරුදු දෙක උනේ මේ 15 වෙනිදා නේද? ඔව් කොරියාවට ඇවිල්ලා අවුරුදු දෙකයි. ඔව් දෙකයි එතක වාහනේ නම් ගත්තා ඊට කලින් දවසේ. හැබැයි පදින්න පුළුවන් උනේ කියන්නේ. එයාගේ බර්ත්ඩේ gift එක. බර්ත්ඩේ නෙමෙයි කමෙන්ට් එකක් දාලා තිබුණා මම දන්නේ මම දැක්කේ නැහැ මේ දැන් නම්බර් එක තෝරන්න පුළන්නේ නම්බර් ප්ලේට් එකේ මේ ඒකේ මේ තෝරලා තියෙන්නේ 15කට 15 වෙනිදා ටිකක් වෙනස් දවසක් ඔයාලගෙත් බලන්න එහෙම දවසක් තියෙනවද කියලා මම කොරියාවට ආවෙත් උපන්දිනේ දවසේ ඒ කියන්නේ සැප්තැම්බර් 15 ඊට පස්සේ ඔහොම තමයි ඉතින් ජීවිතේ ගෙවෙන්නේ ඉස්සරහට මොනවා වෙන්න තියෙනවද දන්නේ නැහැ අපේ බලාපොරොත්තු තියෙනවා තව ගොඩක් දේවල් ඒත් එක්කම අපි ඔයාලට වීඩියෝ සරන් එන්නේ අපේ ප්‍රශ්න තියාගෙන يعني ප්‍රශ්න තියෙනවා හැමෝටම ප්‍රශ්න තියෙනවානේ ඒ නිසා ප්‍රශ්න තියෙනවා කියලා ඔයාලා සැලෙන්න එපා එක්සෑම් එක උඩ දාගන්න ගොඩක් දෙනෙක් ගොඩක් කමෙන්ට් වල තියෙනවා මේ මෙහෙමයි අපි ජොබ් එකක් කරන ගමන් ඉන්නේ අපිට පාඩම් කරන්න වෙලාවක් නැහැ ඒ නිසා ජොබ් එකෙන් අයින් වෙලා කරන්නද එහෙම කියලා අහනවා ඒකට හොඳම උදාහරණේ මම මේ මොකද මම එක්සෑම් එක කළේ ජොබ් එකක් නැතුව ඊට පස්සේ ජොබ් එකක් නැතුව කරලා එක්සෑම් එක පළවෙනි පාරෙන් පාස් වුණා 2019 ඔයාලා දන්නදී 500ක් ගත්ත සෙට් එකේ තමයි අපි ආවුනේ අපේ එක්සෑම් එක ගොඩක් අමාරු වුණා මොකද 500යිනේ ගත්තේ ලංකාවෙන්ම ඊට පස්සේ මේ මම ජොබ් එකකට ගිහලා අවුරුද්දයි එකමාරක් වගේ ඒක වැඩ කරේ ඇග්‍රීමන්ට් එක ආවා මං කොහොමත් ඒක හිටියේ නිකන් අයින් වෙනවා කියලා ඒ කියන්නේ ඇඟට අමාරු වැඩ ටිකක් තමයි මම කරේ සයිට් ලැබ් එක ඔයාලා දන්නවා ඇති පාරවල් වල එහෙම හදන එතකොට ඒකේ බර වැඩ එහෙම තියෙනවා එතකොට ඒක මට හෙල්ප් එකක් වුණා මෙහි මම ආවේ ගැල්වනයිස් කම්පැනි එක ආපු ගමන් මට හොඳට වැඩ කරන්න පුළුවන් වුණා හයි හති තිබ්බා මේ ඒක වැඩ කරපු නිසා මේ ඒත් එක්කම ස්පීඩ් එක නම් හදා ගන්න ඕනේ කොරියා වැඩ කරනකොට අනිත් එක තමයි මේ එහෙම මම මේ ඇග්‍රීමන්ට් එක ආව විතරයි කම්පැනියෙන් අයින් වුණා. අපේ අපේ ට්‍රේනින් එකක් තිබ්බනේ මේ එක්සෑම් එක පාස් වෙච්ච එක මම ඊට පස්සේ ට්‍රේනින් එකට ගිහිල්ලා ජොබ් එකක් නැහැ. අවුරුද්දක් ඉන්න වුණා මට ගෙදෙට්ට වෙලා. ඊට පස්සේ තිබ්බ බයික් එක විකුණන්න වුණා. ඔහොම ගොඩාක් ප්‍රශ්න වලට සෙට් වුණා. මොකද අපිට අපේ ගම්වල මිනිස්සු දන්නවනේ ඉතින් ඒවා ප්‍රශ්න දානවනේ නඩු ඔය වගේ කතන්දර ගොඩක් ගියා ඒ අස්සේ මට මෙයාව හම්බෙච්ච එක ඇත්තටම මට මගේ ඒ කියන්නේ
ජීවිතේ අර හැරවුම් ලක්ෂ තියෙනවනේ ඒ වගේ දෙයක් තමයි මට සල්ලි තිබ්බේ නැහැ මෙයාලට මෙයාලා කඩේ තිබ්බ නිසා පොඩක් සල්ලි ඒ කියන්නේ මහා ලොකුර නෙමෙයි සාමාන්‍යයෙන් පරිවාණයෙන් තිබ්බා ඊට පස්සේ මට ඉතින් ඒ සෙට් උනේ පස්සේ කාඩ් එකක් දාන්න ඕනි ඕනි උනේ නැහැ ඒ අතින් ඊට පස්සේ ඔය ප්‍රශ්න වෙච්ච ඒවලට සල්ලි මගේ ෆෝන් එක මුහුදේ වැටුණා මේ ට්‍රේනින් එකට ගිහිල්ලා නෑ ස්කිල් එක ස්කිල් එකට ගිහිල්ලා එන දවසේ මේ ෆෝන් එක වැටුණා මුහුද වැටුණා නෙමෙයි මගේ සාක්කුවේ තිබ්බේ මාව උස්සන් ගිහිල්ලා මුහුදට දැම්මා කට්ටිය අපි බස් එක ගියේ මේ අපේ ක්ලාස් එකේ සෙට් එක ස්කිල් එකට ෆෝන් එක එතනින් ඩවුන් ඊට පස්සේ ෆෝන් එක Redmi Note 8 එකේ කාලේ ආපු ගමන් ඒක තමයි හීනෙට තිබ්බේ දවස්වල ඒක ගන්නත් දංගිලා අම්මා මට සල්ලි දුන්නේ එහෙම මම ඒ ෆෝන් එකත් අරගෙන ඊට පස්සේ ඒ කාලේ ඉඳන් වීඩියෝ කරේ නැහැ වීඩියෝ කරන්න ආසාවක් තිබ්බා මේ අපි දෙන්නම කොරියාවට ආපු දවසට එතන තමයි වැරද්ද ගත්තේ දෙයක් පටන් ගන්නවා නම් ඔයාලා හෙටට කල් දාන්න එපා අද පටන් ගන්න අපිට ඒක තමයි වැරදුනේ දැන් මම නංගියන කම් බලාගෙන හිටියේ වීඩියෝ මේ channel එක පටන් ගන්න නැතුව ඕකලේම නැහැ ඊට පස්සේ බලගල්ල agreement එක ආවට පස්සේ තමයි මම පටන් ගත්තේ ඒ කියන්නේ මට හිත දුන්නේ නැහැ ඉතින් එහෙම මේ ලොකුවට ඒක තමයි වැරද්දුනේ නැත්තම් අපි කලින් පටන් ගත්තා නම් දැන් subscribe එහෙම ගොඩක් ඉන්නවා අවුලක් නැහැ ඉතින් අපි subscribe ලා 4000 කණක් ඉන්නවනේ 4300ක් ඉන්නවා සතුටුයි ඔයාලා නිසා තමයි අපි ඔයාලා ආදරේ නිසා තමයි අපි මේ වගේ videos කරන්නේ ඒත් එක්කම අපිට ගමනක් යන්න ඔයාලා හයියක් වෙනවා ඔයාලා comment එකක් වටිනවා අපිට ඒ නිසා ඔහොම තමයි ඉතින් ජීවිතේ ගෙවුනේ ආදර කතාව නම් ඔන්නෝමයි කියවෙන්න බැරි දේවල් තිබ්බනම් කියවෙන්න නැති දේවල් තිබ්බනම් ඔයා කියන්න බලන්න ඔක්කොම කිව්වා නේද ඔක්කොම කිව්වා මෙයා කතාව ටිකක් අඩුයි අපේ ලයිව් වලට එහෙම සෙට් වෙන කට්ටිය ඉන්නා නම් අපි දෙන්නගෙන ගොඩක් දන්නවා අපි දැන් මේ ගැදරින් එකක් තිබ්බා එන්ජොයි කළා හැම ඒකටත් අපි ගියාපි ඉන්නුන අපි වීඩියෝ එකක් කරලා ඉන්නා ඒකේ ඉන්වයිට් එකක් හම්බෙලා අපි ඊට පස්සේ ගියා ගිහිල්ලා සෝෂල් මීඩියා වල ඉන්න හොඳ තරු එකට එකතු වෙලා එක ස්ටේජ් එකක අපිට කතා බහ කරන්න පුළුවන් වුණා ෆොටෝස් දැම්ම ඔයාල දකින්න ඇති කට්ටිය ඉතින් කියනවා නම් මංජු අයියලා දර්ශන අයියලා එතකොට ඔන්නෝම තමයි ඉතින් අපේ ලව් ස්ටෝරි එක ඒත් එක අපේ හීන හැබෑ වුණා තව හින ගොඩක් තියෙනවා ඒවත් හැබෑ කරගන්න ඕනි එහෙමනම් අනිවාර්යයෙන් අනිත්‍යක හදිස්සි වෙන්න එපා ඔයාලට ඒක විශේෂයෙන් කියන්න ඕනි ගොඩාක් කට්ටිය කපල් මයි එක වැඩේ කරන්න එක දෙන්නත් එක්ක එකට වෙන්න පුළුවන් ද කියලා අහනවා කොරියාවට කොරියාවට දෙන්නත් එක්ක එකට වෙන්න බැහැනේ එකට වෙන්න නම් දන්නේ නැහැ මම දන්න කම නැහැ වෙනම කරලා ඉහිවිල්ලදී එකට ටිකක් කරගලා එහෙම එකට අනිවාර්යයෙන් එක්සෑම් එක කරලා එනවනම් ඒකත් වෙනම ඒත් එකම හස්බන්ඩ් හරි වයිෆ් හරි මෙහෙ ඇවිල්ලා වීසා එකක් මාරු කරගෙන යනවනම් ඒකත් වෙනම අවුරුදු ගාණක් ඉන්න ඕනි එකට එන්න බෑ මෙහෙට එක්සෑම් එක පාස් වෙන්න ඕනි එක්සෑම් එක පාස් වෙලා આવොත් එහෙම පොඩක් ඉතුරුවක් කරන්න පුළුවන් ඊනා ඉන්න આવොත් ඒ දේවල් තමයි කියන්න තියෙන්නේ ඉතින් එවනම් ඉතින් ඉවර වෙනකම් අපිත් එක්ක හිටියට ඔයගොල්ලන්ට thank you ඔයාලා බලාපොරොත්තු වීඩියෝ එකක් වෙන්නදී මේක හොඳේ ගොඩක් කට්ටි ඉල්ලලා තියෙන වීඩියෝ එකක් ගොඩක් කට්ටි ඉල්ලලා තිනවා TikTok එකේ ගියත් ඉල්ලනවා live එකක් ගියත් ඉල්ලනවා ඒක TikTok එකේ දාන්න බැරි වුණා ඉතින් වීඩියෝ එක දිග වැඩි නිසා YouTube එකට upload කරේ අපි TikTok කලිෂ්ක කියලා ඉන්නේ නංගි සිතාරා කියලා ඉන්නවා TikTok අපි follow කරන්න follow කරලා නැති අය ඉන්නවනම් අලුතෙන් වීඩියෝ එකට එකතු වෙනා ඉන්නවනම් subscribe කරන්න ඒත් එක්කම අපේ Korean Jodu කියලා තියෙනවා මේ Facebook page එක WhatsApp group එක WhatsApp page එක හැම එකටම follow කරලා ඔයාලා support එකක් දෙන්න ඒත් එක්කම එහෙනම් අපි අදට වීඩියෝ එක ඉවර කරනවා ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි රැඳි සිටියට අනිවාර්යයෙන් එහෙනම් මොඩම් මුත්සරණයි පරිස්සමෙන් ඉන්න අනිවාර්යෙන් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු